समन्तः चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मश्रवणकालो अयं वदन्त्वा ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තත් කතමං දුක්ක අරිය සච්ජං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛෝ ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පේහි සම්පයෝගෝ දුක්ඛෝ වියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පි චන්න ලබති තම්පි දුක්ඛා සංකිත්තේන පංචුපාදානක්කන්ධාතීති සදා බුද්ධි සම්පන්න කාරුණික වාසනාවන්ත ගුණගරුක බෞද්ධ පින්වත්නි, ඔබ හැම දෙනාම මෙ හිමිදිරි පාන්දර සූදානම් වෙන්නේ හිරු TV නාලිකා ඔස්සේ විකාශනය වෙන ඔතොම් සදහම් රැස්දහරින් ඔබේ දෙසවන් පත් පුරවාගෙන ඔබේ මෙලොව පරලොව දෙලොව තිවුණුවම වාසනාවන්ත කරගන්නට ඒ ලෝතුරා අමාමෑනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි හැම දෙනාටම දේශනා කරවදාළ බණටිකක් අහන්නයි මේ සූදානම් වෙන්නේ. පින්නතුනේ ලෝතුරා අමාමෑනී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම්මෝ මිහිරි ශ්‍රද්ධර්මය ලොකුකුඩා ඔබ අප හැම දෙනාගෙම ජීවිත සකස් කරගන්නට තියෙන මහා අනර්ගු ඖෂධයක්. ලෝතුරා බුදුරජාණන් වහන්සේ මතක් කළා, ධම්මං විනා නත්ති පිතාච මාතා, ධර්මයෙන් තොර වූ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් අපිට ඇත්තේ නැහැ කියලා. ඒ නිසා පින්නතුනි, මේ වර්තමාන සමාජයත් එක්ක කල්පනා කරලා බලද්දී අපේ වැඩිහිටි උදවිය වගේම තරුණ උදවිය මේ ධර්මයට බොහෝ නැඹුරු වෙන බවක් දක්නට ලැබෙනවා. ඇත්තටම ඒ ලෝතුරා අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අපි නැඹුරු වෙනවා කියලා කියන්නේ අපේ ජීවිතය යහපත් එකක් බවට පත් කරගන්නට ලොකු කොඩා ඔබ අපි හැම දෙනාටම හැකියාව ශක්තිය තියෙනවා. ඒ නිසා පින්නතුනි, බොහෝ ජීවිතේ කරදර කම්කටොළු බාධක අපි හැම කෙනෙකුටම ජීවිතය තුළ තියෙනවා. මේ කරදර කම්කටොළු බාධක වලට ලෞතරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පිළියම් තියෙනවා. ඒ නිසා අද මම මේ ඔබට කියන්න උත්සාහ කරන්නේ ඒ අමාමෑණී ලෞතරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ මහා වෙහෙසක් දරලා ඊටමත් අමාරුවෙන් යුක්තව අවබෝධ කරගත්තා වූ උතුම් ධර්මය. ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය උන්වහන්සේ පළමෙන්ම එදා ඉසිපතනාරාමේ මිගදායේදී
පස්වග මහණුන්ට දේශනා කළා. ඒ චතුරාර්ය සත්‍යය තමයි දුක්ඛ සත්‍යය, දුක්ඛ සමුදය සත්‍යය, දුක්ඛ නිරෝධ සත්‍යය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍යය කියලා. ඉතින් ලෞතර අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් වූ මංගල ධර්ම දේශනාව පිළිබඳව කල්පනා කරලා බැලුවහම දහම නොමැති ලෝකයක මුලින්ම ලෞතර බුදුරජාණන් වහන්සේ මේ දහමෙහි අමාරසය පස්වග මහණුන්ට බෙදා දෙන වෙලාවේදී මුළු අකනිටා බඹලොව දක්වාම උන්වහන්සේගේ ධර්ම දේශනාවට සාදු නාද නගමින් නමස්කාර කළා. ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට මුලින්ම දේශනා කළේ උතුම් වූ චතුරාර්ය සත්‍යය තුල අඩංගු දුක්ඛ සත්‍යය පිළිබඳවයි අද මම මේ ඔබට සඳහන් කරන්න සූදානම් වෙන්නේ. ලෞතර අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ දුක පිළිබඳව කල්පනා කරලා බැලුවහම ඇත්තටම ලෝකයේ බුදු කෙනෙක් පහළ වුණත් නැතත් මේ සත්‍යෝ ධර්මතාවයන් හතර ලෝකයේ තුල පවතිනවා. හැබැයි බුදු කෙනෙකුන් ලෝකයට පහළ වෙලා මේ ලෝකයේ මෙහෙම දහමක් පවතිනවා කියන කාරණාව මිනිසුන්ට කියා දෙන්නට සිද්ධ වෙනවා. ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේත් ඒ උතුම් මේ ලෝකයේ පවතින ඒ සත්‍ය ධර්මතාවය හෙළි කළා. ඒ නිසා පින්නතුනි ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳව කල්පනා කරලා බලනකොට චතු කියලා කියන්නේ හතරට, ආර්ය කියලා කියන්නේ උතුම් කියන එක, සත්‍ය කියලා කියන්නේ ඇත්ත කියන එක. ලෝකේ පවතින සදාතනික ධර්මතාවයන් හතරක් පවතිනවා නම් ඒ මේ චතුරාර්ය සත්‍යයි කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා. ඒ විතරක් නෙමෙයි මේ චතුරාර්ය සත්‍ය යම් කෙනෙකුට අවබෝධ කරගන්නට පුළුවන් හැකියාව ශක්තිය තියෙනවා නම් ඒ කෙනාට මේ සංසාර කතරින් එතෙර වෙන්න පුළුවන් බව ලෞතර බුදුරජාණන් වහන්සේ සිහිපත් කරලා දුන්නා. අපි සරලව කෙටියෙන් කල්පනා කරලා බලමු ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මේ දුක්ඛ සත්‍ය මොන වගේ එකක්ද කියලා. පළමෙන්ම ලෞතර බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ජාතිපි දුක්ඛා කියලා. ඉපදීම තමයි මේ දුකෙහි ආරම්භය කියලා. ඔබ අපේ අද වර්තමාන විද්‍යාව පිළිබඳව කල්පනා කරලා බැලුවහම අපි හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ අදි තාක්ෂණික යුගයක. ලෝකයේ තියෙන ඕනෑම තොරතුරක් ක්ෂණිකව දැනගන්න පුළුවන් හැකියාව ශක්තිය ලොකු කුඩා හැම කෙනෙකුටම තියෙනවා. ඉතින් එවන් වූ මහා දියුණු තාක්ෂණයක් තියෙන ලෝකයක් බිහිවෙන්නට කලින් ලෞතර බුදුරජාණන් වහන්සේ මේ 2600 වර්ෂයකට විතර පෙර මේ ලෝකයේ පවතින ඇත්ත తත්වය මේ මුළු මහත් ලෝවාසී සත්‍යයන්ට මෙහෙලි කළ වදාලා. ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ හෙලි කළ වදාළ ධර්මයේ මේ ජාතිපි දුක්ඛා ඉපදීම පිළිබඳව කල්පනා කරලා බැලුවහම මේ ලෝකයේ සත්‍යයක් හටගන්නට කාරණාවන් තුනක් ප්‍රධාන වශයෙන් තියෙන්නට ඕනේ. පළවෙනි කාරණාව තමයි ඔසප්පෙච්ච ඉරුතු වෙච්ච සරුභාවයෙන් යුක්ත කාන්තාවක් ඉන්නට ඕනේ. ඒ වගේම සංසර්ගයක් අනිවාර්යෙන් සිද්ධ වෙලා තියෙන්නට ඕනේ. විඤ්ඤාණෝ ගන්ධබ්බෝ පට්ටුපට්ඨිතෝ, විඤ්ඤාණයාගේ ගන්ධබ්බයාගේ පැමිණීමක් තියෙන්නට ඕනේ. කල්පනා කරලා බැලුවහම වර්තමාන විද්‍යාවත් එක්ක මේ විද්‍යාව තුල කොතනකවත් සඳහන් වෙලා නැහැ මේ මෞකුසක කලලයක් නිර්මාණය වෙද්දී සංසේචනයේ වෙද්දී මේ කලලයට ජීවය ලැබෙන්නේ කොහෙන්ද කියලා. එනිසා ලෞතර බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තුල මේ කාරණාව මනාව පෙන්눔 කරලා තියෙනවා. එහෙම මෞකුසට මෞකුසෙහි පිළිසිඳ ගන්නා අපි මාස 9ක් වැනි, එහෙම නැත්නම් මාස 9ක් සතියක් වැනි, සති දෙකක් වැනි කාලයක් තුල මේ මව් කුස තුල අපි නිර්මාණය කරගන්නවා මේ මව් ගැබ තුල මේ මුළු පංචස්කන්ධය. මෙහෙම නිර්මාණය කරගෙන මේ මව් කුස තුලදීම අපි හැම කෙනෙක්ම මේ ලෝකයට බිහි වෙනවා සමගම
අපි මේ ලෝකයට රැගෙනෙන්නේ මේ පංචස්කන්ධයයි. මේ පංචස්කන්ධය පිළිබඳව කල්පනා කරලා බැලුවාම අපි දන්නවා රූප, වේදනා, සංඥා, සංකාර කියන මේ පංචකය අපි හැම කෙනෙක්ම නිර්මාණය කරගෙන මේ ලෝකයට පැමිණෙන. මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පංචස්කන්ධය තුළ අපි දන්නවා බාහිරින් පිහිටලා තියෙනවා ඇස, කන, නාසය, දිව ශරීරය කියලා ඉන්ද්‍රියන් පහ. මේ පිහිටලා තියෙන ඉන්ද්‍රියන් පහ උපයෝගී කරගෙන හැම කෙනෙක්ම මේ ලෝකයේ තියෙන මේ පංචකාම වස්තුන් ග්‍රහණය කරගන්න. දැන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ මුලින්ම මතක් කළේ ජාතිපි දුක්ඛා, හට ගැනීම තමයි දුක ආරම්භය කියලා. ඒ හටගත්තා වූ සියලු සත්වයන්ම ජරාපි දුක්ඛා, චරාවට පත් වෙනවා. නොයෙක් ලෙඩ රෝගයන්ට ගොදුරු වෙනවා. සමහර වෙලාවට මාරාන්තික ලෙඩ රෝගවලට පවා ගොදුරු වෙන්නට අපට සිද්ධ වෙනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේදී සිහිපත් කරනවා මේ සත්‍යයන්ට වැළඳෙන රෝග පිළිබඳව රෝග 99ක් තියෙනවා කියලා. වර්තමාන සමාජයත් එක්ක කල්පනා කරලා බැලුවහම මේ රෝග 99ට වඩා බොහෝ රෝග සංඛ්‍යාවක් එකතු කරන්නට අපිට සිද්ධ වෙනවා. සමහර වෙලාවට අපි මේ සමාජය තුල කියනවා මේ ශරීරයේ සමහර වෙලාවට ලෙඩ වාට්ටුවක් කියලා. හැබැයි ඒටත් වඩා මේකට කියන්න පුළුවන්කම තියෙනවා මේ ශරීරයේ දිස්ත්‍රිතාලයක් කියලා. එනිසා මෙවන් වූ නොයෙක් රෝගාබාධයන්ට ගොදුරු වෙමින් මේ ව්‍යසනයන්ට, මේ හටගත්තා වූ සත්‍යයන්ට පත් වෙන්නට සිද්ධ වෙනවා. මෙහෙම ක්‍රමක්‍රමයෙන් ජරාවට පත් වෙන අපේ ව්‍යාධි පිදුක්කෝ ව්‍යාධි ස්වභාවයට පත් වෙනවා. මේ කාලය තප්පරෙන් විනාඩියෙන් පැය ගණන් වලින්, දවස් ගණන් වලින්, ඒ වගේම සති ගණන් වලින්, මාස ගණන් වලින්, අවුරුදු ගණන් වලින් කල්පනා කරලා බලනකොට අපි හැම කෙනෙක්ම මේ ගතවන මොහොතක් මොහොතක් ගානෙම පත් වෙන්නේ ව්‍යාධියටයි. ඒ නිසා මිනිස්සුන්ගේ ජීවිතවල, සත්‍යයන්ගේ ජීවිතවල කාල වකවානු තුනක් තියෙනවා. ඒ කාල වකවානු තුන පිළිබඳව කල්පනා කරලා බැලුවහම ළමා කාලය, ඒ වගේම මධ්‍යම කාලය, මහලු කාලය කියලා. සමහර වෙලාවට අද වර්තමාන සමාජය තුළ අපි මේ පංචකය හැඩ කරගන්න බොහෝ දේවල් සිද්ධ කරනවා. සමහර වෙලාවට හෙයා ස්ටයිල් හදනවා, ඒ වගේම අයිබෝ හදනවා, ඒ වගේම තමයි මේ තොල් පාට කරන්න, නියපොතු පාට කරන්න, නොයෙක් නොයෙක් අලංකාරකම් බාහිරින් මේ ශරීරයට කරන්නට අපි හැම කෙනෙක් උත්සාහ කරනවා. හැම කෙනෙක්ම අපි ලස්සනට ඉන්න ආසයි. ඒ නිසා මේ බාහිර ශරීරය අලංකාර කරන්නට ඇඳුම් පැළඳුම් ආභරණ වලින් මේ බාහිරින් සරසන්නට ගොඩක් අය උත්සාහවන්ත වෙනවා. මදකට කල්පනා කරලා බැලුවොත් මේ සරසන්න උත්සාහ කරන ශරීරය අපි කාටවත් කවදාවත්ම සරසන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඔබ මොහොතකට කල්පනා කරලා බැලුවොත් ඔබේ ගෙදර ඉන්නවා එක එක වයස් මට්ටම් වල අය. ළමා වයසේ ඉන්න අය ඉන්නවා, ඒ වගේම තරුණ වයසේ ඉන්න අය ඉන්නවා, මධ්‍යම වයසේ ඉන්න අය ඉන්නවා, මහලු වයසේ ඉන්න අය ඉන්නවා. මේ හැම කෙනෙකුගේම ජීවිතයේ පිළිබඳව කල්පනා කරලා බැලුවට පස්සේ හැම කෙනෙක්ම මේ කාල වකවානු පසු කරමින් ගමන් කළේ ඔබ අප හැම දෙනාම මේ මුලින් සඳහන් කළා වගේ මව් කුසට ආපු අපි හැමෝම තමයි මේ වෙනස් ස්වභාවයට පත් වෙලා තියෙන්නේ. එනිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ මතක් කළා ව්‍යාධි පිදුක්කෝ, මේ ව්‍යාධියට යන්නේක මේ වෙනස් වෙන කාරණාව නතර කරන්න කාටවත් පුළුවන් කමක් ඇත්තේ නැහැ. මෙහෙම වෙනස් වෙමින් ගමන් කරන අපේ මරණම්පි දුක්ඛං, මරණයට පත් වෙනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ ධම්මපදයේදී සඳහන් කරනවා
දහරාච මහන්තාච ඒ බාලා ඒච පණ්ඩිතා සබ්බේ මච්චු වසං යන්ති සබ්බේ මච්චු පරායනං. මේ මරණය කියන ධර්මතාවය එක ගෙදරකට සීමාවෙච්ච ධර්මතාවයක් නෙමෙයි. එක ගමකට සීමාවෙච්ච ධර්මතාවයක් නෙමෙයි. එක නගරයකට එක රටකට සීමාවෙච්ච ධර්මතාවයක් නෙමෙයි. සබ්බේව ලෝකස්ස සදේවකස්ස ඒතෝව දින්නානි යදිදං අනිත්‍ය ජාති කියලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ මතක් කළේ සකල ලෝවාසී සත්‍යයන්ටම මේ මරණය කියන ධර්මතාවය බලපාන බව. ඒ නිසා මදකට අපි කල්පනා කරලා බැලුවොත් මේ එකිනෙක මේ ජීවිතයේ තියෙන මේ පංචස්කන්ධය පිළිබඳව කල්පනා කරලා බැලුවොත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචකය පිළිබඳව කල්පනා කරලා බැලුවොත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ රූපය පිළිබඳව කතා කරද්දී ඔබ අපි හැම කෙනාම දකින්නේ එක රූපයක් විතරයි. ඒ තමයි වර්ණයෙන් සහ හැඩයෙන් හඳුනාගත්ත රූපේ විතරයි අපි හැම කෙනෙකුටම දකින්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි ලෞතුරා බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ ගැඹුරෙන් කල්පනා කරලා බැලුවොත් එහෙම උන්වහන්සේ මතක් කරනවා මේ රූප 28ක් තියෙනවා කියලා. හැබැයි අපි දකින්නේ එක රූපයක් විතරයි. ඒ වගේම තමයි වේදනාව කියන කාරණාව. මේ පංචස්කන්ධය තුල තියෙනවා වේදනාව කියන කොටසකුත්. අපේ නියපොතුවල ඉසකෙයියා, ඒ වගේම මැරුණු හැම, ඒ වගේම මේ බඩ ඇතුලේ තියෙනවා පාචක ගින්න කියලා එකක්. මේ හැරුණාම අන් ශරීරයේ හැම තැනකම මේ වේදනාව කියන කාරණාව විහිද පැතිරලා තියෙනවා. ඒ වගේම තමයි සංඥාව කියලා කියන්නේ අපි බොහෝ කාරණාවන් මේ සිද්ධ කරන්නේ සංඥාව නිසායි. අපිට දැනගන්න බොහෝ කාරණාවන් තියෙන්නේ මේ සංඥාව නිසායි. අපි අධ්‍යාපනය ලබන්නේ, ඒ වගේම අනිකා පරයා අනිකාට වඩා උසස් වෙන්න අපි උත්සාහ කරන්නේ. ලොකු ලොකු තනතුරු නම්බුනාම මේ සියල්ල අපි මිල මුදල් ධනය යාන වාහන මේ සියල්ලම අපි සොයන්නේ අපි ළඟ තියෙන සංඥාව නිසායි. එනිසා රූප වේදනා සංඥා සංස්කාර කියලා කියන්නේ ඔබ අපි හැම දෙනාම මේ රැස් කරගන්නා වූ කුසල අකුසල කර්මයන්ටයි. අපි හැම කෙනෙක්ම සමහර වෙලාවට දැනුවත්ව හෝ නොදැනුවත්ව කුසල් කර්ම කියලා හිතාගෙන සමහර වෙලාවට අකුසල් කර්මත් සිද්ධ කරනවා. මේ ජීවිතයේදී අපි සිද්ධ කරන්නේ කුසල් කර්ම විතරක්ම නෙමෙයි. අපි හැම කෙනෙක්ම සමහර වෙලාවට කුසල් කර්ම සිද්ධ කරනවා, ඒ වගේම අකුසල් කර්මත් සිද්ධ කරනවා. ජීවිත කාලයේ පුරාවට කල්පනා කරලා බැලුවොත් අපේ බහුතරයක් අය මේ ජීවිතයේ වැඩි හරියක් සිද්ධ කරගෙන තියෙන්නේ කුසල් වලට වඩා අකුසල්. අපි ජීවිතය ගැන කල්පනා කරලා බැලුවොත් සමහර වෙලාවට අපි නිදාගන්න බොහෝ වෙලාවක් වෙන් කරනවා. ඒ වගේම තමයි අපි තව කොටසක් වෙන් කරනවා විනෝද චාරිකා මේ වගේ දේවල් වලට. තවත් වෙලාවට තවත් සමහර කොටසක් වෙන් කරනවා අපි අපේ ජීවිතේ සමාජ කටයුතු සඳහා. තවත් සමහර වෙලාව අපි රස රස භෝජන දේවල් අනුභව කරන්න මේ වගේ දේවල් වලට වෙන් කරනවා. දැන් මේ ජීවිත කාලයම කල්පනා කරලා බැලුවොත් වෛද්‍යවරුන්ට අනුව නම් අපි නිදිය ගත යුත්තේ පැය 6ක් පමණ කාලයක් විතරයි. හැබැයි අපි පැය 6ට වඩා බොහෝ කාලයක් මේ ජීවිතේ නිින්දේ ගත කරනවා. ඒ වගේම තමයි සතුටු සාමිච්චයේ යෙදෙන්නට මේ ජීවිතේ සතුට හොයන්නට අපි බොහෝ කාලයක් කැප කරනවා. ඒ නිසා කල්පනා කරලා බැලුවහම මේ සංස්කාරයන් තමයි අපිට හේතු වාසනා වෙන්නේ මෙලොව ජීවිතයේ සුවපත්භාවයට පත් කරගන්නත්, ඒ වගේම පරලොව ජීවිතයේ සුවපත්භාවයට පත් කරගන්නත්. ඒ වගේම තමයි අපි ළඟ තියෙනවා විඥානයක් කියන එක. විඥානය කියලා කියන්නේ අපි ළඟ පවතින මේ හිතටයි. දැන් සමහර වෙලාවට අපි මේ ජීවිතය තුළ ජීවය පවතින්නේ මේ විඥානය නිසායි.
දැන් ගස්කොළන් අරගෙන බැලුවොත්තේම මේ ගස්කොළන් වලට ජීවේ තියෙනවා. හැබැයි ඒ ගස්කොළන් අපි වගේ කතා කරන්නේ හිනාවෙන්නේ ඇවිදින්නේ මේ කිසිම කාරණාවක් සිද්ධ කරන්නේ නෑ. ඒ නිසා මේ ගස්කොළන් වලට ජීවේ තිබ්බාට විඤ්ඥානයක් නැහැ. ඒ නිසා මේ ගස්කොළන් ක්‍රියාත්මක වෙන්නේ නෑ. එනිසා මේ සත්‍යයන් වෙච්ච ක්‍රියාකාරීකම් පවත්වන හැම කෙනෙක් ගාවම හැම ජීවයක් ගාවම මේ විඤ්ඥානය කියන කාරණාව පවතිනවා, මේ හිත පවතිනවා. ඒ නිසා තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ ධම්මපදයේදී මතක් කළේ මනෝපුබ්බං ගමාදම්මා මනෝසෙට්ටා මනෝමයා මනසාචේ පදුට්ටේන භාසතිවා කරෝතිවා තතෝ නං දුක්ක මංවේති චක්කංව වහතෝ පදන් කියලා. අපි කරන කියන ක්‍රියාකාරකම් වලට, අපි කරන කියන දේවල් වලට ප්‍රධාන වෙලා ගමන් කරන්නේ අපේ මේ හිතයි මනසයි. ඒ හිත යම් අපිරිසිදු චේතනාවන් මුල් කරගෙන අපි ක්‍රියාත්මක කරනවාද, ඉන් ලැබෙන විපාකය නරකදායි එකක් කියලයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ මතක් කළේ. හරියට මොන වගේද ගොනා පසුපස ගමන් කරන්නා වූ කරත්තරෝදය වගේ කියලා. ඒ නිසා පින්නතුනි මේ දුක්ඛ සත්‍යය පිළිබඳව කතා කරගෙන යද්දී මම ඔබට සිහිපත් කළා මේ මරණම්පි දුක්ඛං කියන කාරණාව. අපි හිතාගෙන ඉන්නවා බොහෝ පිරිසක් මරණයෙන් මත්තේදී මේ ජීවිතයේ සැප උදා වේවි කියලා. ඒ නිසා සමහර වෙලාවට සමාජය අපේ වැඩිහිටි අම්මල තාත්තලා ඒ වගේම තරුණ වයසේ පසුවන අය සමහර වෙලාවට කියනවා මැරුණා නම් ගොඩක් හොඳයි, මේ සියලු කරදරවලින් නිදහස් වෙන්න පුළුවන් කියලා. ඒත් මදකට කල්පනා කරලා බැලුවොත් ලෞතුරා බුදුහාමුදුරුවන්ගේ දර්ශනයට අනුව නම් මැරුණාට පස්සෙත් මේ දුක නිමාවටපත් වෙන්නේ නැහැ. අපේ මොළෙන්ම සඳහන් කළා ජාතිපි දුක්ඛා කියලා. මේ හටගත්තා වූ සියලු සත්‍යයන්ම මරණින් මේ මනුස්ස ජීවිතේ නිමා කළත් ලෞතුරා බුදුහාමුදුරුවන්ගේ දර්ශනයට අනුව අපි මැරෙන සෑම සත්‍යයක්ම නැවතත් තවත් භවයක උප්පත්තිය ලබනවාමයි. එනිසා ඒ උප්පත්තිය ලබන භවය නිගමනය කරගත හැකි වන්නේ අපි මෙලොව ජීවිතයේදී මේ සිද්ධ කරගන්නා සංස්කාර, එහෙම නැත්තං කුසලා කුසල කර්මයන්ගේ ප්‍රතිවිපාක මතයි අපිට ඊළඟ භවය නිගමනය කළ හැකි වන්නේ. ඒ වගේම තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ දුක්ඛ සත්‍යයේදී මතක් කරනවා අප්‍රියේහි සම්පයෝගෝ දුක්ඛෝ. මේ අප්‍රිය පුජ්‍යලයන් සහ අප්‍රිය දේවල් සහ එකතු වෙන්න ලැබෙන වෙලාවට අපට දුක ඇති වෙනවා කියලා. ඔබ අපි දන්නවා අපි අකමැති කරන පුජ්‍යලයක් අකමැති කරන දෙයක් අපි ළඟ තියාගන්න අපි කවුරුවත් කැමති නැහැ. අප්‍රිය පුජ්‍යලයන් ඇසුරු කරන්න අපි කවුරුවත් කැමති නැහැ. ඒ නිසා මේ අප්‍රිය දේවල් අප්‍රිය පුජ්‍යලයන් ඇසුරු කිරීම තුළින් අපට ලැබෙන්නේ දුකක්. ඒකේ අනිත් පැත්තත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛෝ, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කියලා. දැන් කල්පනා කරලා බලන්න අපිට අපේ ආදරණීය අම්මා තාත්තා දෙන්න අපේ සහෝදරයෝ ගොඩක් ප්‍රියයි. මේ ප්‍රිය කරන පුජ්‍යලයන්ගෙන් ප්‍රිය කරන වස්තුන්ගෙන් අපිට ඈත් වෙන්න ලැබුණොත් එතෙන්දි දුක හට ගන්නවා මේ ලෝක වශයෙන්. දැන් බලන්න ඔබ ඔබේ ජීවිතයේ පිළිබඳව කල්පනා කරලා පහුගිය 2004 වර්ෂයේ මහා සුනාමියක් මේ ලංකාද්වීපයට විතරක් නෙමෙයි තවත් බොහෝ රටවලට බලපාමින් මහා සුනාමි ව්‍යසනයක් ඇති වුණා. ඒ වෙලාවේදී ඒ විදේශ රටවල මිනිස්සු, ඒ වගේම මේ ශ්‍රී ලංකාවේ ජීවත් වෙන බොහෝ තරුණ මහලු ළමා කියන මේ අය මරණයට පත් වුණා. හැබැයි අපි කවුරුවත් කඳුළු සලමින්, එහෙම නැත්තං කඳුළු වගුරුවමින් හැඬුවේ නැහැ. හැබැයි අපේ ගෙදර ඉන්න අම්මා තාත්තා අපි හැරගියොත් එහෙම අපි හැම කෙනෙක්ම බොහෝ වෙලාවට විලාප නගමින් කඳුළු වගුරුවමින් බොහෝ වෙලාවක් බොහෝ දවසක් හඬනවා. ඒකට හේතුව තමයි අම්මා අපිට ප්‍රිය කෙනෙක්, තාත්තා අපිට ප්‍රිය කෙනෙක්, ඒ වගේම සහෝදර සහෝදරියන් අපිට ප්‍රිය අය. ඒ නිසා මේ අයගෙන් වෙන් වෙන්න ලැබීම අපිට මහත් දුකක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි
සමහර වෙලාවට අපි රන් රිදී මුතු මැණික් වලට මිල මුදල් වලට ගොඩක් ආසයි. මේවට අපි ප්‍රිය කරනවා. කාන්තා පාර්ශවයේ ගත්තට පස්සේ බොහෝ මේ සැරසිලි තියෙනවා. සමහර වෙලාවට කනේ දානේව තියෙනවා. ඒ වගේම බෙල්ලේ දානේව තියෙනවා. ඒ වගේම අතපය බඳින අතපය වල බඳිනේව තියෙනවා. කකුල් වල දානේව තියෙනවා. මේ සකල ආභරණයන්ම අපි ආරක්ෂිත ස්ථානයක තියලා කොහේ හරි ගමනක් ගිහිල්ලා එන වෙලාවේදී මේ ආභරණ ටික හොරෙක් හෝ සතුරෙක් පැහැරගෙන තිබුණොත් එහෙම ඔබට මොකද වෙන්නේ? මහා දුකක් ඇති වෙනවා. මේ මහා දුක ඇති වෙන්නට ප්‍රධාන හේතුව තමයි අපි ඒවාට ප්‍රිය කළ නිසා, ආස කළ නිසා. ඒ නිසා ප්‍රිය පුජ්‍යලයන්ගෙන් සහ ප්‍රිය දේවල් වලින් ඈත් වෙන්න ලැබීම, වෙන් වෙන්න ලැබීම දුකක් හැටියට ලෞතුරා බුදුරජාණන් වහන්සේ මතක් කළා. ඒ වගේම තමයි යම් පිච්චන් නලබති තම්පි දුක්ඛා, යමක් අපි කැමති කරන ආකාරයට, අපි සිතන ආකාරයට ඉෂ්ට වෙන්නේ නැත්නම් ඒකක් දුකක් හැටියට ලෞතුරා බුදුරජාණන් වහන්සේ මතක් කළා. සැකවින්ම ලෞතුරා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සංකිත්තේන පංචුපාදානක්ඛන්ධා දුක්ඛාති කියලා. සැකවින් කල්පනා කරලා බැලුවොත්, කෙටියෙන් කල්පනා කරලා බැලුවොත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ මුළු පංචස්කන්ධයම දුකක් හැටියටයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ මතක් කළේ. ඒ නිසා පින්නතුනි කල්පනා කරලා බැලුවොත් මේ ලැබිලා තියෙන කාල වේලාව අනුව මේ ධර්මය මෙහෙම කෙටියෙන් විස්තර කරන්නට අපහසුතාවයක් තිබුණත් ඔබ කල්පනා කරලා බලන්න තවදුරටත් ඔබට ජීවිතයේ බණ අහන්න ලැබෙන වෙලාවල් බොහෝ ලැබේවි. ඒ බණ අහන්න ලැබෙන හැම වෙලාවකම මේ ලෞතුරා බුදුහාමුදුරුවන්ගේ ධර්මය නිරතුරුව ශ්‍රවණය කරන්න. ඒ විතරක් නෙමෙයි, ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ අමා දහම තුළින් අපිට පුළුවන්කම තියෙනවා අපේ මෙලොව ජීවිතය වගේම පරලොව ජීවිතය සුවපත්භාවයට පත් කරගෙන මෙලොව පරලොව දෙලොව දියුණුවම වාසනාවන්ත කරගන්නට හැකියාව ශක්තිය තියෙනවා. එනිසා අනන්තෝ තුරුණුවන් ගුණ බලයෙන්, අනන්තෝ දම් ගුණ බලයෙන්, අනන්තෝ සගගුණ බලයෙන් ඔබ හැම දෙනාගේම ජීවිත වාසනාවන්ත වේවා. ඔබට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ චිරජීවනයේම උදා වේවා. ඒ උතුම් ධර්ම අවබෝධයෙන් අවසන උතුම් නිර්වාණ ශාන්තියම අවබෝධ කරගන්නට ඔබට ශක්තිය උදා වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරංති. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං ගලං. ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු.